පුළුවන් ශ්‍රී ලංකාමයින් තවත් ජනරැණියක් බදුල්ල නගරයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති දුරාපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලුම ටැක්සි, ත්‍රිරෝද රථ සහ පාසල් බස් රථ සඳහා QR කේතයක් මගින් ඉන්ධන සහනාධාරයක් සජිත් දිනවන්න, ටෙලිෆෝන් ලකුණ ඉදිරියේ කතිරිය ගසන්න. TFM ගේ 78%ට වඩා වැඩි කැලින් වේවි ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂිතම වේවි සබන්. JVP ගේ තිබුණ සීනුව ගලවලා දැන් මාලිමාව ගහගෙන බැටළුමම පුරෝගෙන ඉස්සරහට අවිලා දැන් කියනවා අපි කරලා පෙන්නන්නම් මොනවා කරන්නද මොනවද කරන්නේ අපිට හොඳට බදකයි කරපු දේවල් උමාය ව්‍යාපාරයෙන් අපේ ගෙවල් හානි වෙලා මුළු බණ්ඩාරවෙලම ටවුන් එකට බැස්සා ඒකම පළාත් පාලන මැතිවරණේ ආවා මේගොල්ලන් කරපු වැඩේ මේ විදියටම සීනුව අයින් කරලා මේගොල්ලන් ආව ටැප් එකක් දාගෙන මේගොල්ලන් හිතුවා මුළු බණ්ඩාරලම ඡන්දෙ දෙයි කියලා අන්තිමට මොකද වුනේ මිනිස්සු ඡන්දෙ දුන්නාද නෑ බදුලි ශික්‍ෂකේ මිනිස්සු එච්චර මොඩ නෑ ඡන්දෙ දුන්නේ නෑ පාදේ සභාවටයි නගර සභාවටයි එක්කෙනා එක්කෙනා ලිස්ට් එකෙන් වගේ ආවා අපේ උලමාර අපේ ඉන්දු කුරුකල්ලා ඔක්කොම එකතුලා මේක සත්භාවෙන් බොක්කෙන් අපි ඉන්නේ යකා ඒ තරම් දැක්කේ හිටියට බයක් නෑ යක්කු ඉන්නවා එකම බස් එක දුවනවා එමෙතනම අපිත් බලනවා බස් වල මිනිස්සු ගැනලා පුරවලා පුරවලා අපි බය කරන්න පුළුවන් කියලා හිතනවා එකම බස් එක එකම ක්‍රවුඩ් එක මේක තමයි වෙන වෙන බස් එක වෙන වෙන ක්‍රවුඩ් එක බදුරෙන්ද බය බලන්න ඕනේ මට 88 89 අමතක නැහැ මෙතනින තරුණයන්ට නම් මතක නැතිව ඇති දන්නෙත් නැතිව ඇති නමුත් දෙමාපියන්ට මතකයි 88 89 එදා මගේ ජීවිතේ හානි කරන්නත් විශාල ලෙස කටයුතු කරපු පුද්ගලයෝ මට රටින් බැහැර වෙන්න කිව්වා CID එකෙන් මම රටින් බැහැර වෙලා හිටියා එදා මේ රටේ බස් පුච්චපු කෝච්චි විනාශ කරපු දළදා වහන්සේට ගහපු අපේ භික්ෂුන් වහන්සේලා අමු අමුවේ ඝාතනය කරපු පූජකවරුන්ව ඝාතනය කරපු හමුදාවේ සේවය කරා කියලා දෙමව්පියන්ව අමු අමුවේ කටවල් කපලා බඩවල් කපලා මරපු මේ රටේ විශිෂ්ට ගණයේ කුලපති කෙනෙක් වෙච්ච ස්ටැන්ලි විජේසුන්දර එතකොට විශ්වවිද්‍යාල කුලපති එතුමා අමු අමුවේ මෙරුවා වගේ නෙමෙයි මගෙත් ඔබෙත් අපි ආදරය කරපු කලාකරුවා විජේ කුමාරතුංගයා නම් මරපු ඒ අය රාජ්‍ය දේපලට කරපු හානිය අද ගණනය කරොත් මේ රට ගෙවන්න තියෙන ණයට වැඩි තුන්ගුණයක් වැඩි කියනකත් මා මේ අවශ්‍යද කියන්නේ කැමති. අනුර දිසානායක මහත්තයා කියලා තියෙනවා අපේ හිටපු කෘෂිකර්ම ඇමතිතුමා නිමල් ශ්‍රීපාල් සිල්වා හැමදාම ඇමති කියලා. ඔව් මම හැමදාම ඇමති. හැබැයි මම නපුංසක ඇමතිවරයෙක් නෙවෙයි. එතුමා එහෙමනම් ඔබතුමාට මතකයි මහින්ද රාජපක්ෂව ජයග්‍රහණය කරන්න අනුර දිසානායකලා වැඩ කරනකොට ඒක හොඳයි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය එක්ක උන් ගැහුවේ මම මමයි ඒ කිව්සුම සකස් කළා අස්සම් කරේ. එහෙම ආණ්ඩුවට එන්න හොඳයි. ඔබතුමාගේ යහපාල ආණ්ඩුවට ඇවිල්ලා හොරු අල්ලන් ආවා. අල්ලපු හොරෙකුත් නැහැ. ෆයිල් වලට මොනා වුණාද කියලා දන්නෙත් නැහැ. නිමල් ශ්‍රීපාල ද සිල්වා ඇමතිතුමනි මොකද තාමර සම්පත් උනේ? හා ඔය පැත්තේ ඉන්නවා. හරි හරි හරි. අපේ ලොකුම ප්‍රශ්නේ තමයි අපි ආනයන ආර්ථිකයක් අපිට විදේශ විනිමය මදි අපේ බඩු භාණ්ඩ ආනයනය කරන්නේ. එහෙනම් අපනයනය කළා අපේ විදේශ විනිමය අතිරික්කයක් අපි ඇති කර ගන්න ඕනේ. කාන්තාවන් සවිබල් ගන්නන පනත දැන් සම්මත කරලා තියෙනවා. කාන්තාවන් වෙනුවෙන් ක්‍රියා කරනවා. ගෘහස්ත හිංසනය නැති කරනවා. පිරිමියාට කියන්න ඕනේ බීගෙන ඇවිල්ලා ගෙදර රෑ බිරිඳට බැන්නොත් පොලිසියට යන්න පුළුවන්. ආ ඔන්න හිනා වෙනවා. ඔන්න හිනා වෙනවා. ඒකයි බලාගෙන හිටියේ. මත කාන්තාවන් තමයි මේ බර ඇද්දේ. ඉතින් කාන්තාවට අපි වෙනසක් කරනවා. සමාජ සාධාරණ පනත අපි ගේනවා. කොමිසම ඇති කරනවා. ඔක හැම එක්කෙනාම හුණු වටේ කතාව දන්නවා නේද? තාම අපි ඉන්නේ වැල් පාලමේ. තාම වැල් පාලමේ ඉන්නේ. තව ටිකක් යන්න තියෙනවා පාලම හෙලවෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපි බදු අඩු කරනවා. මමත් කැමතියි බදු අඩු කරන්නේ. අපේ ගිවිසුමනු එක් කරන්න බෑ. රුපියල ශක්තිමත් කරන්න තියෙනවා.